අද නොවැම්බර් 15 වෙනිදා මා පිළිබඳව වගේම මේ නැගෙනහිර ප්‍රශ්න පිළිබඳව විශාල පිරිසක් අවධානයෙන් ඉන්නවා කියන එක අපට දැනෙනවා ඒ තමයි බනින පිරිස වැඩි මේවට මේ වගේ ඇත්ත තේරුම් ගත්ත පිරිස අඩුයි ගොඩක් මේ ඉන්නේ බනින පිරිසක් ඒ බනින පිරිසටත් ඇත්ත තේරුම් ගන්න පිරිසටත් දෙපාර්ශ්වයටම දැනුවත් කරන්න ඕනේ මේ රටේ නීතියක් මේ නිසා මේ රටේ නීතිය අවනීතිය ලෙස කරගෙන යන නිසා අපිට විවිධ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා අපිට අපේ ජීවිතය ආරක්ෂා කරගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා මොකද කවුරුත් දන්නවා පසුගිය දා ජයන්ති පොරසොහන ඩෝසර් කරලා ඒ වෙච්ච සිද්ධිය ඒ ස්ථානයේ මම දිගින් දිගටම කිව්වේ නීතිය කරපල්ලා නීතිය කරපල්ලා නීතිය නෙකරුවොත් දකුණෙත් ඉන්නව ද්‍රවිඩ ජනතාව සොහොන් කියනවා මේ වගේ ප්‍රශ්න ඇති වෙයි කියලා මගේ කටින් යම් වචන දෙකක් කියවෙනවා ඒ වචන දෙක අලලාගෙන මේ වෙනකොට ලොකු නීතිමය පියවරකට යන්න සැලසුම් පිඹුරුපත් හදනවා කියන මට දැනගන්න ලැබිලා තියෙනවා එහෙම කරගෙන යද්දී අද මඩ කලපුවේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගරු අධිකරණේ නොමග යවලා අධිකරණේ නොමග යවලා ප්‍රකාශනිකුත් කරමින් ඩෝසර් කරපු අය වරද පිළිගත්තා උසාවියේදී ඒ වගේම සොහන හදලා දෙන්නම් කියලා පිළිගත්තා සමාව ආයේ දෙ සිටියා ඒ තෙදා අධිකරණේ තීන්දුවක් දුන්නේ නැත්නම් මේගොල්ලෝ අපේකින් නිදහස් කළේ නැත්ති මේ ඩෝසර් කරපු ඩෝසර් ඒ වගේම මේ පස් ගෙනත් දාපු ලොරි ඒකට තවත් මේකට අනුබල දීපු අය විමර්ශනයක් කරලා උසාවියට ඉදිරිපත් කරන්න කියලා තමයි කිව්වේ අද මෝලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උසාවියට ගිහිලා කියලා තියෙනවා ජයන්තිපුර පන්සලේ පොඩි ස්වාමින් වහන්සේ මේ සොහන මේ පිරිසුදු කරන්න කිව්වා ඒ පිරිසුදු කරනකොට තමයි මේ ඩැමේජ් එක වෙලා තියෙන්නේ කියලා. නමුත් ජයන්තිපුර පන්සලේ පොඩි හාමුදුරුව පසුගිය 21 වෙනිදා මෝලස්ථාන පොලිසිය දානවා පැමිණිල්ලක් මේ සොහනට හානි කරනවා කියලා තාම ඒක විභාග කරලත් නැහැ ගත්ත පියවරකුත් නැහැ. නැවත 24 වෙනිදා පොලිසියට පැමිණිල්ලක් දානවා කියන්නේ ලොරියක් අරගෙන ගිහිල්ලා බාර දෙනවා මෙන්න මේ ලොරි තමයි මේකට පස් ගෙනල්ලා දාලා මේ හානිය කරන්නේ කියලා. ඒකත් අඩංගුවට ගත්තෙත් නැහැ. දැන් කිසිම දෙයක් වෙලා නැහැ කියලා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නාගරික කොමසාරිස්තුමත් බේරගෙන කන්ත්‍රාත්කාරයෙක් බේරගෙන මෙතන සොහනක් තිබ්බේ නැහැ කියන මෙතන මගේ අම්මා වැළලුවේ නැහැ කියන සානික්කයමුත් බේරගෙන සියලු දෙනා බේරගෙන අද උසාවියෙන් එළියට ඇවිල්ලා තියෙනවා. නමුත් මට ඇති වෙච්ච කෝපෙ නිසා මම පාවිච්චි කරපු වචනේ අල්ලගෙන ගොඩක් කට්ටිය මට විනය කියලා දෙන්න එනවා ගොඩක් කට්ටිය මාගේ සීලය ගැන හොයන් දෙනවා ඒ හැම කෙනෙකුටම කියන්න තියෙන්නේ මෙන්න මේ නීතිය කරවන පොලිස් නිලධාරීන්ට ඇඟිල්ල දික් කරපල්ලා නැත්තම් අපිට අපේ පාඩුවේ වැටිලා ඉන්න පුළුවන්කම තියෙනවා මොකද මම මේ සොහනට යන්න හිටියේ නෑ මම ගියේ නෑ පැමිණිලි දාලා පොඩි හාමුදුරුවරු මේ ප්‍රශ්නේ විසඳයි කියලා පැත්තකට වෙලා හිටියා නැති බැරිම තැන තමයි මම මේ සොහනට 25 වෙනිදා යන්නේ 10 වෙනි මාසේ 25 වෙනිදා යන්නේ ඒ ගිහිල්ලා මං ඒ ප්‍රකාශය කරාට පස්සේ තමයි අපේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා එතුමා බොහොම බුද්ධිය ඇහැකින් මේ නැගෙනහිර තියෙන ප්‍රශ්න දිහා බලනවා කියලා මම විශ්වාස කරනවා මොකද අපිට තාත්තා කෙනෙක් වගේ එතුමා හැම වෙලාවෙම කතා බහ කරනකොට අපිට දැනෙනවා සුවදශීලීත්වයක් සහ මේ ප්‍රශ්න තේරුම් අරගෙන තියෙන බවක් ඉතින් එතුමට දුරකථනින් කිව්වට පස්සේ එතුමා යොපෝ විමර්ශන කණ්ඩායමක් තමයි සොහනට ගියේ ඒගොල්ලෝ ඔක්කොම දැක්කා ඒ වෙලාවේ ඔච්චමට වගේ මට කැමරා අල්ලපු මාධ්‍යවේදී ඉදිරිපිට මගේ හිතේ තිබ වේදනාව දුක නිසා මගේ අම්මගේ ඇටකෝටු දැකලා මට පිස්සු හැදුනා ඒ වෙලාවේ ඉතින් ඒ වෙලාවේ මං කරපු ප්‍රකාශයක් අල්ලගෙන දැන් නීතිය ක්‍රියාත්මක කරන්නත් ලැහැත්ති කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා එහෙමනම් මට මගේ වචන දෙකට නීතිය ක්‍රියාත්මක කරනවන මගේ අම්මගේ සොහන තලපේ උන්ටත් නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනේනි නමුත් දැන් එහෙම දෙයක් වුන්නේ නැහැ කියලා අද උන්ට අප ලබාගෙන අර ඒවා ඩෝසර් කරපු ඩෝසර් උසාවියට ඉදිරිපත් කරන්න නැතුව ගරු අධිකරණේ නොමග යවලා තියෙනවා ඒ වෙනුවෙන් ඉදිරියේදී මම පියවර ගන්න සූදාන අද මට උසාවියට යන්න බැරි වුණේ මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ ඒ වගේම නීතිච්ච මහත්තයෙක් අද උසාවියට ඉදිරිපත් කරවන්න මගේ අතේ අද සල්ලි තිබ්බේ නැහැ මොකද පෙරේදා නඩුව තිබ්බේ ගිය සඳුදානි සඳුදාත් මට විශාල වියදමක් දරන්න වුණා මේ නඩුව නිසා අද දවසේ මුදල් නැති නිසා මම උසාවියට ගියේ නැහැ ඒ අතරේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මේ කරලා තියෙන බොරු මේ කියන්නේ බොරු කරුණු ඉදිරිපත් කරලා
වංචනික විදිහට කරුණු ඉදිරිපත් කරලා කොමසාරිසුත් බේරගෙන සානිකියනුත් බේරගෙන මේක විනාශ කරපු අයත් බේරගෙන කාට වමනාවට කටයුතු කරාද කියන එක පිළිබඳව මම හිතන්නේ පොලිස්පතිතුමාගෙන් ඒ වගේම නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් මම විශේෂ විමර්ශනයක් කළාන වහම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව විමර්ශනයක් කළ යුතු වෙනවා මේ කරන වැඩසටහන සම්බන්ධව. තෙරුවන් සරණයි.